නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස තුන්ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සර්වත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට සියලුම ධර්මයන් පරෝපදේශ රහිතව සර්වඥතා ඥාණයෙන් තමන් වහන්සේම අවබෝධ කොට ගත්තා වූ ඉවත් කළ යුතු ධර්මයන් ඉවත් කළා වූ වැඩිය යුතු ධර්මයන් වැඩුවා වූ ප්‍රත්‍යක්ෂව අවබෝධ කරගත යුතු ධර්මයන් ප්‍රත්‍යක්ෂව අවබෝධ කොට ගත්තා වූ මහා කාරුණික වූ තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේට වහන්සේගේ අනන්ත බුදු ගුණ සිහිපත් කරලා මේ වෙලාවේදී වැඳ නමස්කාර කරන නමස්කාර වේවා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ ප්‍රඥාවෙන් දැකවදාලා වූ දැනවදාලා වූ දේශනා කොට වදාලා වූ ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්මස්කන්ධයට මම සිරසින් වැඳ නමස්කාර කරන මාගේ නමස්කාරය වේවා ඒ උතුම් වූ සුපරිසුද්ධ වූ ධර්ම මාර්ගයේ ගමන් කොට ශ්‍රාවක භාවයේ පිහිටා සසර දුකින් මිදී නිවන් සැනසුනා වූ අනන්ත ගුණධාරී වූ අෂ්ටාර්ය පුජ්‍ය මහා සංඝ රත්නයේට මේ අවස්ථාවේදී වැඳ නමස්කාර කරන මාගේ නමස්කාරය වේවා බුද්ධ රත්නයේට ධම්ම රත්නයේට සංඝ රත්නයේට නමස්කාර කිරීම තුළ පහළ වන්නා වූ කුසල චේතනාවන්ගේ ධර්ම චේතනාවන්ගේ පුණ්‍ය චේතනාවන්ගේ ආනුභාව බලයෙන් බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ අනන්ත අපරිමාණ ගුණානුභාව බලයෙන් මේ කතාව මේ වචන අසාගෙන සිටින්නා වූ යහපත් අදහස ඇති කල්යාණ මිත්‍රයේ පින්වත් හැම දිනාගේම సంతාන තුළ පහළ වන්නා වූ කුසල ධර්මයන්ගේ පුණ්‍ය ධර්මයන්ගේ ආනුභාව බලයෙන් අද මේ වෙලාවේදී සිහිගන්වා ගන්නට මතක් කරලා දෙන්න සාකච්ඡා කරන්න ඉදිරිපත් කර ගන්නා වූ කරුණ සියල්ලක්ම අපේ පින්වතුන්ට හොඳින් තේරුම් ගැනීමට ශක්තිය අවදි වේවා සිහිය අවදි වේවා නුවණ අවදි වේවා මේ පින්වත් හැම දිනාටම ලෞතර බුදුරජාණන් වහන්සේගේ ගැඹීර ධර්ම කොටාසයක ගැනෙන ඉතාම ගැඹුරු ධර්ම කාණ්ඩයක් මේ වෙලාවේදී මතක් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ ධර්ම කරුණ ඉතාමත්ම හොඳින් වැටහිවා අවබෝධ වේවා තේරුම් ගන්න ලැබේවා. මේ ධම් පිළිබඳව හිතීම, මේ ධම් පිළිබඳව මෙනෙහි කිරීම, මේ ධම් පිළිබඳව මානසිකාරයේ යෙදීමම සෑම දිනාටම ධර්ම මාර්ගයක්, නිර්වාණ මාර්ගයක්ම වේවා කියලා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සම්මත වශයෙන් කතා කරන්නා වූ අවුරුද්දක් ඉදිරිපත් වුණා. 2018 අවුරුද්ද 2018 අවුරුද්දේ ඉතින් මේ ආරම්භ කරන්නා වූ සාකච්ඡාමය වැඩසටහන ඉතාමත්ම හොඳින් සාර්ථකව සිද්ධ කරගෙන යන්නට සෑම දිනාටම හැකි වේවා. ලෝකයට සම්බන්ධ සියලුම කටයුතු ඉතින් කරන්න සිද්ධ වෙනවා තම තමන්ගේ ප්‍රමාණීය දක්ෂතාවයේ වගකීම් වල හැටියට. ඒවත් කරන ගමන් තමන්ට ආධ්‍යාත්මික ගුණ ශක්තිය දිනු කරගන්නට මේ තුලින් කාලය වෙන් කරගන්නටත් හැකි වේවා. ඒ වගේම ඒ කාලේ නියම ප්‍රයෝජන ගන්නටත් ලැබේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. ඉතින් සෑම දිනාටම යහපත් නව වසරක් වේවා. ධර්මයෙන් වැඩෙන කාලයක් වේවා. ඉතින් අපි මේ ප්‍රාර්ථනාවත් එක්ක තමයි අදට නියමිත කරුණු ටික සිහිපත් කරගන්න අපි යොමු වෙන්නේ. පහුගිය දවස්වල අපි කියාගෙන ආවේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නිතර කතා කරන්නේ නැති, හැමතැනමත් කතා කරන්නේ නැති, නමුත් කතා කළ යුතු සහ දැනගත යුතු ධර්ම ගුණ පිළිබඳවයි. ඉතින් අපි මේකට මාතෘකා වශයෙන් තියා ගත්තේ මේ පဋාණ දේශනාව කියලා. පဋාණ කියන එක ඊටාම ගැඹුරුයි. ඊටාමත්ම සූක්ෂමව පිහිටා තිබෙන ක්‍රියාත්මක වෙන විවිධාකාරයෙන් මතුවී එන තිබෙන
धर्म कुण कोट शक्तमय ओय पठान धर्म यटते कथा करने एक विशी हतरक अभी केनवा सुविशी पठानी के विशी हतर करुण विशी हतर अभी पहुगी दवासर मे वक्ति कथा करगन आवति अद मातृकावट यंट खाली मे अभी करपुदे मुकाद्य के नैवत सिहियत गाने वटिन नेता मे अपे पिंगतुंगे यदिनदा वेडकटीतुत्तेक्कसा विनत् विनत् धर्म पेत्तट हेरिला हिटपुनिसा विमुत् समहारट मे मातृकावे तिबेन गांभीरत्वयत् मतक नैति वेला कोहेद अपे कथा करे मोनवद किवे कियला तमतक वेला यांट पुलुवन् इस्सर वेला अपे मेहेम हिता गनिमु प्रधान वशयेन धर्म पेति देकक् तियेनवा पेति देकक् तिबेनवा धर्म पेति एकक् तमयि हेतुफल वशयेन पवतिन धर्म पेत्त हेतुफल नैतुव पवतिन्नाव धर्म पेत्त हेतुफल हटियट हेतुवक फलयक् हेतुवक फलयक् हटियट संखतव पहलवन्नाव मतुवेन्नाव क्रियात्मक वन्नाव धर्म गुणवक् धर्म कांडयक् धर्म पराशयक् तिबेनवा ए तमयि संसारेट बरविला तिबेन धर्म टिक संसारेट संसारेट संसारे गमन करन सत्वया ए धर्माशे तमयि ओय मे क्रियात्मक वेन हेतु फल धर्म यटते अनित कांडे तमयि हेतुवक फलयक् नैतुव हेतुवकुत् नोवन फलयकुत् नोवन्नावु धर्म पेत्त एकट कियनवा असंखत स्वभावे कियला असंखत धातुव कियला कियन्ने निवन एतकोट සංකතව පවතිනා වූ හේතුවක ඵලයක් හැටියට පිහි මතු වෙන පිහිට වෙන පිහි මේ පහළ වෙන ධර්ම තමයි මෙහා පැත්තේ තියෙන්නේ. එතකොට මේ හේතුඵල ධර්ම අවබෝධ කරගන්නේ නැතුව නිවනකට යන්න බෑ. නිවනක් අවබෝධ කරගන්නත් බෑ. හේතුඵල ධර්ම බුදුරජාණන් වහන්සේ ගැඹීර විදියට මේ හේතුඵල ධර්ම දේශනා කරනවා. එතකොට ඒ හේතුඵල ධර්ම දේශනා කරන බුදුරජාණන් වහන්සේ කෙටියමුත් දේශනා කරනවා ඊළඟට තර්මක විස්තරයක් හැටියටත් දේශනා කරනවා අතිශය ගැඹීර විස්තරයක් හැටියටත් දේශනා කරන අපි මේක මතක් කරා. උපාදානස්කන්ධ පහක් වශයෙන් මේ හේතුඵල ධර්මයේ දුක්ඛස්කන්ධයක් යටතේ ක්‍රියාත්මක වෙන ස්වභාවය දේශනා කරනවා. එතකොට පංච උපාදානස්කන්ධය අරගෙන ඒක දුක්ඛස්කන්ධයක්. ඊට පස්සේ ඒ පංච උපාදානස්කන්ධය ඇතිවෙන්න හේතුව දුක්ඛ සත්‍යයට හේතුව. ඊට පස්සේ ওই විදිහට දේශනා කරන හේතුවර කාම තණ්හා භව තණ්හා විභව තණ්හා වශයෙන්. එතකොට මේ තණ්හාව හේතුව කරගෙන ඔය විදිහට චතුරාර්ය සත්‍ය ධර්ම ගොනු කරගෙන චතුරාර්ය සත්‍ය ධර්ම මාත්‍රිකාව යටතේ හේතුඵල සංග්‍රහයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඔන්න එක හේතුඵල දේශනා කරන විදියක්. ඊළඟට ඕකෙත් තියෙනවා හේතුඵල. ඕකත් අතිශය ගැඹීර අභිධර්මයක්. ඔක සූත්‍රයේ දේශනා කරත් අභිධර්ම විස්තරාත්මකේ හැරි තිබුණත් ඒක ගැඹීර ධර්මයක්. ඊළඟට මේ මධ්‍යම විදිහට එක්තරා විස්තරාත්මක විදිහකට බුදුරජාන් වහන්සේ හේතුවයි ඵලයයි දේශනා කරන. මේ කියන්නේ නිවන නෙවෙයි. හේතුවයි ඵලයයි. මේ සංස්කාර පැත්තට තියෙන ඒවා. එහෙම දේශනා කරන බුදුරජාණන් වහන්සේ අර අපි මතක් කරගත්තා වගේ අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං ආදි වශයෙන් පටිච්ච සමුප්පාද අංග 12ක් ඉදිරිපත් කරගෙන ඒකී ආකාරයෙන් සංසාර හේතුයෙන් ඵලයේ හේතුයෙන් ඵලයේ හේතුයෙන් ඵලය එකිනෙකට සම්බන්ධ වෙලා යන විදියක් දේශනා කරනවා. ඔන්න ඒ විදියටත් හේතුඵල දේශනා කළා. ඉස්සෙල්ලා චතුරාර්ය සත්‍ය වශයෙන් දෙවනුව පටිච්ච සමුප්පාද වශයෙන් මේක මතක් ඇති දැන් මේ කියනකොට මතක් වෙවි. මෙහෙම දේශනා කළා. එතකොට ඊළඟට
තව ඊටත් වඩා එහා ගිය විස්තර ගොඩක් තිබෙන ආකාර ගොඩක් තිබෙන ණය ක්‍රමත් ගොඩක් තිබෙන ඉතාම සූක්ෂම වෙච්ච ධර්ම කාණ්ඩයක් ඒ කියන්නේ පဋාණ ධර්ම මාත්‍රකාවට තේ විස්තර කරන හේතු ප්‍රත්‍ය ධර්ම කියලා චතුරාර්ය සත්‍ය ධර්ම වශයෙන් කිව්වා පටිච්ච සමුප්පාද අංග ධර්ම වශයෙන් කිව්වා ප්‍රත්‍ය ධර්ම වශයෙන් කියලා දෙනවා මේක ප්‍රත්‍ය ධර්ම මුල් කරගෙන ඒ ප්‍රත්‍ය ධර්ම යන විශේෂ නේ කිව්වේ එතකොට ඒක තමයි අපි අර මේ මීට කලින් හේතුපත්‍ය ආරම්මන ප්‍රත්‍ය ආදිපති ප්‍රත්‍ය අනන්තර සමනන්තරය වගේ ඒ 24 අපි ගොනු කරගත්තේ ඒ මාත්‍රිකා වේ මාත්‍රිකා 24 අපේ පින්වතුන්ට මතක ඇති මේ මාත්‍රිකා 24 අතර යටතේ අපි කතා කරන්නට දේශනා කරන්නට කියලා දෙන්න සාකච්ඡා කරන්න පටන් ගත්තේ ඒ පිළිබඳව මුල් හැඳින් දිවීමකුත් කරලා හේතු ප්‍රත්‍ය කියන්නේ මොකද්ද කියන එක යටතේ අපි ඊට පස්සේ හේතු ප්‍රත්‍ය කියන්නේ මොකද්ද ඊට පස්සේ ආරම්මන ප්‍රත්‍ය කියන්නේ මොකද්ද ওই දෙට ප්‍රත්‍ය කියන ධර්ම ටික මේ ගොඩාක් කියාගෙන කියාගෙන ආව ඇවිල්ලා 20 විතර මහපිදි නැවතුණා 20ක 20 වගේ වෙනකොට මම හිතේ නැවතුණා තව ඒ ප්‍රත්‍ය 24න් තව 4ක් විතර තිබෙනවා මේ අපිට ගොනු කරගෙන සාකච්ඡා කරන්න කතා කරන්න. ඉතින් මේ ඒකට දැන් ආය අපේ පිමුතුන්ගේ හිත ඒ පැත්තට යොමු කරගන්න කලින් මේ පဋාණ කියන වචනේ තේරුම නැවත හිතා ගන්න. පဋාණ කියන වචනේ තේරුම නානා ප්‍රකාර ප්‍රත්‍ය ධර්ම තියෙනවා එකක්. ඊටකට ඔය කුසල අකුසල අව්‍යාකෘත ආදී ධර්මයෝ හේතු ප්‍රත්‍ය වශයෙන් එකට එකට ගලපලා ගලපලා වෙන් කරන අර්ථ දක්වන ක්‍රමයක් තියෙනවා. අනිත් එක තමයි විශේෂයෙන්ම සරුව බුදුරජාණන් වහන්සේගේ සර්වචතා ඥාණය හොඳට පැහැදිලිව දිගහැරලා ගමන් කරවන්න පුළුවන් විශාල මාතෘකා ධර්ම කාණ්ඩයක් තමයි මේ. නානා ප්‍රකාර නොයේ හේතු ධර්මයන් තියෙනවා ප්‍රත්‍ය ධර්මයන් තියෙනවා කියන එක මේකට කිට්ටුවි තියාගන්න ඕනේ. අපි අහලා තියෙනවනේ බුදුරජාණන් වහන්සේ අර රුවන්ගේ වැඩ ඉඳගෙන මෙනෙහි කරා කියලා ධර්මයේ. ඒ තමයි මේ ගැඹීර වූ මේ තැනක බුදුරජාණන් වහන්සේ හේතුඵල ධර්ම මේ මෙනෙහි කරා. දැන් ඔයක තමයි අපි කියාගෙන යන්නේ. මේ කියාගෙන යන ධර්ම වල අපි වචනයක් පාවිච්චි කරනවා මෙතන පාලි භාෂාවේ පච්චය කියලා. ඒක සිංහල භාෂාවට කැඩලා පරිවර්තනය වෙනවා ප්‍රත්‍යය කියලා. ප්‍රත්‍යය සිංහලෙන් ප්‍රත්‍යය කියනවා පාලි භාෂාවෙන් මාගධි භාෂාවෙන් කියනවා පච්චය කියලා. එතකොට මේ පච්චය කියන වචනේ තේරුම තමයි උපකාරක ධර්මය කියන එක. පච්චය ධර්ම කියලා කියන්නේ උපකාරක ධර්ම. තවත් ඒකට උපකාරක ධර්මය. තවත් දෙයකට තවත් ධර්මයකට උපකාර වෙන ධර්මය. ඒක තමයි පත්‍ය ධර්මය කියලා කියන්නේ. මේ ඒ ප්‍රත්‍ය යම්කිසි ප්‍රත්‍ය ධර්මය තවත් එකකට උපකාර වෙනවා නම් ප්‍රත්‍ය වෙනවා නම් අපිට තේරුම් ගන්න ඕන මේ වෙලාවේදී ඇයි යමක් යම් ධර්මයක් අනිත් ධර්මයකට උපකාර වෙන්නේ ප්‍රත්‍ය වෙන්නේ හැම එකකටත් ඒක පුළුවන්ද
එහෙම හිතුවම අපිට තේරෙනවා දැන් මිනිස්සෙක් ඉන්නවා. මිනිස්සේ තව මිනිස්සයෙකුට උදව්වක් කරනවා. එතකොට මිනිස්සයා ඉන්නවා තව මිනිස්සයෙකුට උදව්වක් කරනවා. මිනිස්සු දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් උදව්ව ලබනවා වෙනත් කෙනෙකුගෙන්. ඒ මිනිස්සයා තව අනිත් මිනිස්සයාට උදව් කරන්නේ යම්කිසි ගුණයක් නිසායි. ඒක ඔය කරුණා ගුණය, මෛත්‍රී ගුණය ඒක නෙවෙයි. එහෙමකුත් තියෙන බව හැබැයි. මිනිස්සෙක් තවත් මිනිස්සයෙකුට උදව් කරන්නේ තවත් කෙනෙකුට උදව් කිරීමට තරම් හැකියාවක්, ශක්තියක්, බලයක්, ගුණයක් ඒ මිනිස්සයා ළඟ තියෙන නිසායි. කරුණාවත් ඒක වෙන්න පුළුවන්. මෛත්‍රියත් වෙන්න පුළුවන්. මිනිස්සේ තවත් මිනිසෙකුට උපකාර වෙන්නේ, උදව් වෙන්නේ ඒ මිනිස්සයාට තවත් කෙනෙකුට උදව් වෙන්න, උපකාර කරන්න, උපකාර වෙන්න පුළුවන් හැකියාවක්, ගුණයක්, එවැනි ශක්තියක් එයා තුළ තියෙන නිසායි. එතකොට හොඳට තේරුම් ගන්න මෙතන ධර්මතා දෙකක් තියෙනවා. එකක් තමයි මිනිස්සයා. අර උදව්ව ලබන එක්කිනා නෙවෙයි. එකක් තමයි මිනිස්සයා. ඒ මිනිස්සයා එකක්. ඒ මිනිස්සයාගේ ළඟ තිබෙන උදව් කිරීමේ හැකියාව කියන එක තව එකක්. ඕක ධර්මතා දෙකක්. එතකොට මේ සමහර වෙලාවට ඉන්නවා මිනිස්සු ඉන්නවා එයා තවත් කෙනෙකුට ඒ මිනිස්සු උදව් කරන්න යන්නේ නැහැ. හිතලා බලන්න ඇයි උදව් කරන්න යන්නේ නැත්තේ කියලා. මිනිස්සයා හිටියට ඒ මිනිස්සුන්ට තවත් කෙනෙකුට උදව් කිරීමේ හැකියාව කියන එක නැහැ. එතකොට ඒක නිසා යන්නේ නැත්තේ. දැන් මෙතන මේ කියන කතාවේ මනුස්සයා ඉන්නවා, මනුස්සයා තවත් එක්කෙනෙකුට උදව්වක් කරනවා. ඇයි උදව් කරන්නේ? උදව් කිරීමේ හැකියාව, ශක්තිය යාගව තියෙන නිසා. එතකොට උදව් කිරීමේ හැකියාව, ශක්තිය කියලා කියන්නේ අමුතු ධර්මයක්. අමුතු ධර්මයක්. එතකොට මේ මනුස්සයා කියන්නේ මනුස්සයාට කියන නමක්. මනුස්සයා ප්‍රත්‍ය ධර්මයක්. ඒ කියන්නේ උපකාර වෙන්න පුළුවන් උපකාරක මනුස්සයා. එතකොට උපකාරක මනුස්සයා ගාව තිබෙන උපකාරක හැකියාව, උපකාරක ගුණය, උපකාරක ශක්තියද කියනවා උපකාරක ශක්තිය හෝ ප්‍රත්‍ය ශක්තිය කියලා. දැන් බලන්න ප්‍රත්‍ය ධර්මය ප්‍රත්‍ය ශක්තිය. ප්‍රත්‍යයක් තියෙනවා උපකාරක ධර්මයක්. ඒක ඇතුලේ තමයි උපකාරක ශක්තිය තියෙන්නේ. තවත් එකක් අපි හිතමු මෙහෙම. දැන් සමහර බෙහෙත් තියෙනවා. ඒ බෙහෙත් වල තිබෙනවා රෝගයකට රෝගයක් නිවාරණය කරන ගතිය. දැන් බෙහෙතක් කියලා කිව්වම ඒක ද්‍රව්‍යාත්මක දෙයක්. ඒක ද්‍රව්‍යයකින් ද්‍රව්‍යයක්. මොකක් හරි බොන එකක් හරි කන එකක් හරි. ඒකේ ඇතුලේ තිබෙනවා දැන් මේ අමුතුම ගුණ විශේෂයක්, ශක්ති විශේෂයක්. අර ලෙඩක් නැති කරන. ලෙඩකට පිට වෙන ලෙඩක් සමනය කරන. එතකොට අපි මේ අපි හිතමු බෙහෙත් පෙති ගන්නවා කියලා. දැන් මේ බෙහෙත් පෙති, බෙහෙත් වතුර, ඒව ඇවිල්ලා අපි හිතමු බෙහෙත් බෝතලයක්, බෙහෙත් පෙති 10ක්. දැන් මේ බෙහෙත් පෙති ගණන් කරන්න පුළුවන්. පෙත්ත ගත්තාම පස්සේ ගණන් කරන්න පුළුවන්. ඒක අර ප්‍රමාණයේ ප්‍රමාණ කරලා තමයි ගණන් කරන්නේ. හැබැයි ඒ තමයි ප්‍රත්‍ය ධර්මය. ඒ
පෙත්තක් හැදිලා තිබෙන බෙහෙත ඇතුලේ තිබෙනවා ලෙඩ නිවාරණය කරන සමනය කරන ශක්තියක්. පෙත්තක් පේනවා ශක්තිය පේන්නේ නැහැ. ඒක ඇතුලේ කැවිල කෙටිලා තියෙන එක. එතකොට මේ බෙහෙත් පෙත්ත ඇතුලේ තියෙනවා බෙහෙත් ගතිය කියලා එකක්. ඒකට කියනවා බෙහෙත් ශක්තිය ප්‍රත්‍ය ශක්තිය. අන්න ඒ වගේ බෙහෙත් පෙත්තයි බෙහෙත් පෙත්ති රෝග නිවාරණ ශක්තියයි කියලා කියන්නේ එකම දෙයක් එක තැන තියෙනවා. කතා කරනකොට අපි ඉතින් කියන බෙහෙත් බිව්වයි කියලා. ඉතින් අර ශක්තියක් ගැන අපි එහෙම කතා කරන්නේ නැහැ ලෝක විවරේ. මේක මේ ගැඹුරින් හිතනකොට ගැඹුරින් මෙනෙහි කරනකොට කල්පනා කරනකොට තමයි ඒක මතුවෙන්නේ. දැන් මේ ඔය වගේ දහම් කට්ටලයක් තමයි ධර්ම කාණ්ඩයක් විස්තරයක් තමයි අපි මේ දක්වාම ඔය බුදුරජාණන් වහන්සේගේ ඔය ඒ විස්තර කරලා තියෙන ඔය අපේ සරියුත් ස්වාමීන් වහන්සේ ගෞරවයෙන් ඒ විස්තර කරලා තියෙන ධර්ම කාණ්ඩයේ බලාගෙන අපි ඒ වගේ තැනක් තමයි අපි දැන් මේ දක්වාම කතා කරගෙන ආවේ. ඒකට ප්‍රත්‍ය ධර්මයයි ප්‍රත්‍ය ශක්තියයි. දැන් ඒ වගේ මේ ප්‍රත්‍ය උපකාරක ධර්ම 24ක් තියෙනවා කියලා කිව්වා. උපකාරක ධර්ම 24ක්. ඒ උපකාරක ධර්ම 24ේ අපි කිව්ව අවසානයේට මං හිතන හැටියට විප්‍රයුත් ප්‍රත්‍ය තමයි කිව්වේ කියලා. ඒ කියන්නේ අත්ති සම්පයුත්ත ප්‍රත්‍යය විප්‍රයුත්ත ප්‍රත්‍යය කියලා. ඉතින් එතනින් ඊට පස්සේ අපි ඉස්සරහට ගියේ නැහැ. යන්යන් කාටේතු කාරණා බහුල වීම නිසා අපේ ඒ සාකච්ඡාව මග නතර වුණා. දැන් අපි මේක අවදි කරලා ගන්න ඕනේ. මේ කතාව හරි ගැඹීරයි. හරිම ගැඹීරයි. මේක ਸਰවචත්තා ඥානීයත විශේෂ වෙන්නව කොටසක් අපි මේ දැන් අපි මේ දේශනා කරන ස්වාමීන් වහන්සලා වුණත් ඒ කියලා තිබෙන්නා වූ න්‍යාය ධර්මයක පිටලා තමයි මේ දේශනා කළා තිබෙන්නා වූ න්‍යාය ක්‍රමයක් තිබෙනවා. ඒවා ගලපලා දේශනා කළා තියෙන පහදලා තිබෙන ධර්ම න්‍යායක් තියෙන එක ප්‍රත්‍යවේක්ෂා කරන්ටයි හිතන්ට මෙනෙහි කරන්ට උපකාරකයි. ඒ න්‍යාය තාම ඉතුරු වෙලා තියෙනවා මේ ලෝකයේ මේ ධර්මයේ. භාෂා වශයෙන් ධර්ම විස්තර වශයෙන් ඉතුරු වෙලා තියෙන. ඒක නිසා තමයි කියන්න පුළුවන්කම තියෙන්නේ. බුදුරජාණන් වහන්සේට ඒ න්‍යායත් පුළුවන් බුදුරජාණන් වහන්සේට හොඳට පේනවා. ඒක නිසා දේශකයන් වහන්සේලා කියලා දෙන්නා අය ඒ ධර්ම න්‍යාය අනුගමනය කරලා ඒකෙන් තමයි ධර්ම හුලන්නේ. දීපින් උතුනුත් ඒකට දක්ෂ වෙන්න ඕනේ. හිතන්ට ඕනේ මෙනෙහි කරන්න ඕනේ. හැම වෙලාවෙම හිතන්ට ධර්මයක් තිබෙනවා ධර්මයේ උපකාරක ධර්මයක් තිබෙන උපකාරක ධර්ම ඇතුලේ උපකාරක ශක්තියක් තියෙනවා කියන එක හොඳට හිතේ තියාගන්න. ප්‍රත්‍යක් තියෙනවා ප්‍රතිශක්තියක් තියෙනවා. මේ කතා කරන්නේ ප්‍රතිශක්තිය වලින් යුක්ත වෙච්ච ධර්ම කොටවල්. ඊළඟට මේක කතා කරන්න කලින් අපි තව ටිකක් මේ දිගහැර ගත්තා. ඒ තමයි අපි කතා කරා මේ ටික කතා කරනකොට මතක ඇතුව හිතේ තියාගන්න ඕනේ මේ ලෝක විවහාරයේ තිබෙනා වූ මේ උපමාදි දේවල් ගත්තට කියලා දෙන්න මේ කතා කරන්නේ නම් ලෝක විවහාරයෙන් කතා කරපු ධර්ම කෝණ්ඨාස නෙවෙයි. විවහාරයේ තිබෙන ඒවා නෙවෙයි. චිත්ත චෛතසික රූප නිර්වාණ මේ චිත්තචෛසික රූප නිර්වාණ කියන සියුම් වූ පරමාර්ථ ධර්මයකට බැහැලා චිත්ත පරමාර්ථ ධර්මයට බැහැලා චෛතසික පරමාර්ථ ධර්මයට බැහැවා බැහැලා රූප පරමාර්ථ ධර්මයට බැහැලා නිර්වාණ පරමාර්ථ ධර්මයට බැහැලා ඒ වගේ තමයි ඒ ගැඹුරක තමයි මේක කතා කරන්නේ. යම්කිසි කෙනෙකුට හැම වෙලාවෙම ඒ තැනක හිත යොමු කරලා ඒ තැනක ඒ ධර්මයක හිත රඳව ගන්නට යොමු කරලා තියා ගන්නට මේ පැත්ත හිතා ගන්න පුළුවන් නම් මේ ධර්මයේ තේරුම් ගන්න පුළුවන් ලෞතර බුදුරජාණන් වහන්සේගේ මට්ටමට නැති වුණාට නිවන් අවබෝධ කර ගන්නට
පුළුවන් ප්‍රමාණයට යම් ධර්මයක් ගොඩනගා ගන්නට පුළුවන්. අනිත් තමයි මේ ධර්මය සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන මාර්ගඵල චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීමෙන් මාර්ගඵල ප්‍රතිවේදේ කරගන්ට ඒකාන්තෙම හේතු වෙන ධර්මය. ඒ වගේම ඊ타මත්ම ගාම්භීර වූ ධර්මයක් සසර දුකින් මිදිලා නිවනට යන්ට සසර දුකින් මිදෙන්න උපකාරන ශ්‍රේෂ්ඨ වූ උතුම් වූ ධර්මයක්. ඒක නිසා හරි ගැඹුරින් තියෙන ධර්මයේ හොඳට අහන්න. හැබැයි මේක ගොඩක් හිත නුවණ සිහිය මෙහෙවන්න පුළුවන් අයට තමයි ඇත්ත වශයෙන්ම මේක ගැලපෙලා යන්නේ. අනිත් අයටක් අමාරු වෙයි කියලා ඒකත් කියන්න ඕනේ. එතකොට දැන් මේ මම කියපු ටික මම මේ වෙලාවේ දැන් ටිකක් මතක් කරා. නැවත ආරම්භ කිරීමක් හැටියට තමයි පටන් ගැනීමක් හැටියට තමයි මේක මේ කියන්නේ. මම මේ අවස්ථාවේ පොඩි කාල වේලා දෙනවා විනාඩි කීපයක් අපේ මේ අහගෙන ඉන්න පින්වත් හැම දිනාටම පොඩ්ඩක් මතක් කරන්ට පဋාණ ධර්මය සමහර අය අපිට කියලා තියෙන මේ පොඩ්ඩක් දැනගන්නට ලැබුණා. ඒක මේ පဋාණේ ඇත්ත වශයෙන්ම මාත්‍රිකාව රසවත් මාත්‍රිකාව හොඳයි මාත්‍රිකාව බොහොම ඉහළයි. ඒවනට එකින් කියවෙන ධර්ම කොටස් එහෙම යන්යන් අවස්ථාවලදී කෙනෙකුට මේ ගාහණය කරගන්නට අරමක අමාරුවක් අපහසුයක් තිබුණ බවකුත් අපිට යන්යන් අවස්ථාවලදී දැනගන්න ලැබුණා. ඉතින් ඒක නිසා ඒක මේ අමාරුවෙන් ඇවිල්ලත් ඒක තේරෙන්නේ නැත්නම් ඒක හොඳ නෑ. ඒක සුදුසු නෑ. නමුත් අපි කැමැති මේ පින්වතුන්ට පුළුවන් උත්සාහයක් කරලා ඒ අහුවෙන්නේ නැති තැන් තෝරලා බේරලා දෙන්න. ඒක නිසා මම මේ වෙලාවේදී විනාඩි කීපයක් දෙනවා. අපි දැන් මේ කතා කරගෙන යන ධර්ම පිළිබඳව මේ පින්වතුන් නවත්තපු තැනත් එක්ක මේ පින්වතුන්ගේ වැටහීමත් එක්ක මේ පဋාහ ධර්මය පිළිබඳව මේ පින්වතුන්ගේ දැන් තියෙන ඕනෑකම අදහස වැටහීම පිළිබඳව මතකය අවදි කරමින් මේ පින්වතුන්ට පොඩි ප්‍රශ්න ටිකක් අහන්න අපි අවස්ථාව සලසලා දෙනවා. ඒකත් එක්ක මම ඉස්සරහට මේක කරගෙන යනවා. හොඳයි. තෙරුවන් සරණයි. මේ පින්වතුන්ට ඒක එක කාලේ අරගෙන අහන්න පුළුවන්. සැප වේවා. තෙරුවන් සරණයි. සාමිනාස අප්‍රමාණපින්. හොඳයි මම ගෞරවයෙන් කලින් මෙතෙන් යමු එන්න. ඔබ සමගී අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ වගේම කොයි ආකාරයෙන් මේක අපි සාමිනාන්ත අපිට විස්තරව කියලා දුන්න පဋාණ ප්‍රකරණය ඇති කරුණු කොයි විදිහට තේරුම් ගත්තේ කියන අර්ථයත් ඒ වගේම එක් වෙන වටිනාකමත් පවසන අවස්ථාවක් තියෙන හැමෝටම තේරුම් ගන්නයි. මම ශ්‍රීමතී මහත්මියට යමින් නම් මුලින් තේරුම් ගන්නයි. අවසරයි ගෞරවනීය සාමිනාන්ත වහන්සේගේ පාද නමස්කාරයෙන් ප්‍රශ්න ආරම්භ කරන්න. සාමිනාන්ත මට පසුගිය මාස දෙක ඉතාම කාර්ය බහුල අවස්ථාවක් වුණා. පවුලේ මරණ දෙකක් සිද්ධ වුණා. ලංකාවට යන්න උනා. ඉතින් හුඟක් වැඩක් පසු වුණා. නමුත් මම මේ ටිකක් පဋාණ දේශනා පිළිබඳ කියවගෙන ගියා. මම වැඩිපුර අවධානය යොමු කරේ ස්වාමීන් වහන්සේ මාර්ග ප්‍රත්‍ය ගැන ඔව් මේ ඒක කියවගෙන යනකොට අවබෝධ කරගෙන යනකොට ස්වාමීන් වහන්සේ මට මේ ප්‍රශ්නයක් ඇති වුණා. මේ දැන් මාර්ගය කියලා කිව්වහම සුගතියට යන මාර්ගයත් දුර්ගතියට යන මාර්ගයත් දෙකම මාර්ග වශයෙන් සලකන්න පුළුවන් බව හිතුනේ සමින්හස. එතකොට මේ දැන් සුගතියට යන සුගතිගාමි මාර්ග සම්මාදිට්ඨිය ආදී වශයෙන් එන අංග 8 පැහැදිලි. දැන් ඔබ වහන්සේ මේ දේශනාවේ සඳහන් කරා මිත්‍යා දිට්ඨි, මිත්‍යා සංකප්ප, මිත්‍යා වායාම, මිත්‍යා සමාධි කියන හතර සත්‍යය නරක තැන්වලට ගෙනියනවා කියලා. මගේ අඩුපාඩුවක්ද දන්නේ නැහැ සමිංහන්ස. අනිත් අංග සඳහන් වෙලා නැහැ මම ලියාගත්තු නෝට් එකේ. සමිංහන්ස ඒවත් සම්බන්ධයක් තියෙනවද? ඒවා අත්තරින්න හේතුවක් තිබුණාද කියලා ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිනවා පැහැදිලි කර දෙන්න කියලා. හොඳයි. ඒකත් ඇත්ත වශයෙන්ම අපි කතා කරන්න ඕනේ. ඒකත් අපි හිතේ තියාගන්නවා. මාර්ගපත්‍ය පිළිබඳවත් අපි කතා කරා. ඒක හොඳයි. තව අපේ අනිත් පින්වතුන්ට තියෙන මේ කරුණු ගැනත් අපි අහන්න පුළුවන් එක්කෙනෙකුට ඉදිරිපත් වෙලා.
මේ තව එකක් අපි බොහෝ මෛත්‍රිය මතක් කරනවා මේ සමහර අවස්ථාවලදී අර සූත්‍ර දේශනාවල් වල කියපු විදියටම ඒ ධර්මයේම තමයි නමුත් විස්තර කිරීමේදී ඒ විදිහටම නෙවෙයි මේකේ තියෙන්නේ දැන් ඔය ඒක නිසා අපි නැවත ඔය වැටහෙන්නේ නැති සමහර වෙලාවට ඔය ටික සූත්‍ර දේශනාවල් වලට ඇහුම්කන් දීලා ඒ ධර්මයේ හිතේ තිබෙන්නා වූ හිතේ දරාගෙන ඉන්න අනිත් ඔය මේ විස්තරයක් අහනකොට සමහර තැන්වල කරුණු කාරණා අඩු වෙනවා සමහර තැන්වලදී කරුණු කාරණා වැඩි වෙනවා ඒක එහෙම වැඩි වෙන්න ඇයි කියන එක අපි මේ චෛතසික කාණ්ඩත් එක්කාසු කරගෙන අපි කියලා දෙනවා හොඳයි ඒකත් අපි මේකට ගන්නවා මම කියලා දෙන්නා තව කාට හරි ප්‍රශ්නයක් තියෙනවද කියන්න පුළුවන් මේ විශේෂයෙන්ම මේ අපිට දැනගන්න ඕනන්නේ මේ පဋාණ කියන මාත්‍රිකාව යටතේ කියන ඒවා තේරෙනවද කියලා තව කාටද තියෙන්නේ අවසරයි සෝන මහන්ස ඔබ වහන්සේට විශාල පිනක් මං හිතන්නේ මේ මෙච්චර දීර්ඝ කාලයක් අපිට මේ ධර්මයේ කියලා දෙනාට ඔබ වහන්සේගේ මේ සමස්ත දේශනාව මේ කියන්නේ වහන්සේ දැන් කාලයක් තිස්සේ අපිට කරපු දේශනාවේ සාරාංශය විදිහට මට හිතුණා ඔබ වහන්සේගේ වහන්සේ අපිට මේ ඉතු ගන්නන්න හදන්නේ මේ ලෞකික හා ලෝකෝත්තර තත්ත්වයේ වෙනසත් ඒ අතර සමස්ත ඒ කියන්නේ මම කියන පුද්ගලෙක් නෑ මෙතන තියෙන්නේ යම්කිසි ශක්තියක් විතරයි ඒ වගේ අදහසක් තමයි ස්වාමීන් වහන්සේ හැම දේශනාවකම අවසානයේ අපිට අවබෝධ වෙන්නේ ලෝකෝත්තර මට්ටමේ ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් ගැඹුරු දේශනතාවට ඔබ වහන්සේ අපව එක්කගෙන යනකොට කිසිම දෙයක් නැහැ මේ ලෝකේ යම්කිසි ශක්තියක් පමණයි කියන අදහස තමයි ස්වාමීන් වහන්සේ මට ආවේ මම හරිද කියලා මට තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ ඔව් ඒකේ ඒ හිතපුතාට නිවැරදි ශක්තියක් තමයි තව ටිකක් අපි ඉස්සරහට යනකොට ඔක පැහැදිලි කරගන්න පුළුවන් මේ පොඩි මේ වෙලාවට ඒ ප්‍රශ්නෙට පොඩි එක්කාසුවක් උත්තරයක් වගේ තව මේක ඉස්සරහට කියනවා නමුත් හිතාගන්න මේ විදිහට කියන්න පුළුවන් දැන් නිවන කියන්නේ රූපය නෙවෙයි රූපය කියන්නේ නිවන නෙවෙයි හිත කියන්නේ රූපය නෙවෙයි රූපය කියන්නේ හිත නෙවෙයි හිත කියන්නේ චෛතසික නෙවෙයි චෛතසික කියන්නේ රූප මේ හිත නෙවෙයි රූපය කියන්නේ චෛතසිකක් නෙවෙයි චෛතසික කියන්නේ රූපය මේ ධර්ම එකින් එකටම වෙනස් නිවන වෙනස් ආකාරයක තියෙන එකක් රූපය වෙනස් විදිහක තියෙන එකක් හිත වෙනස් විදිහකට පවතින ධර්මයක් චෛතසික වෙනස් විදිහකට පවතින ධර්මයක් ඊට පස්සේ චෛතසික ධර්ම අතර ගත්තාම ලෝභය සම්පූර්ණ වෙනයි වෙනස් ද්වේෂයට ද්වේෂය සම්පූර්ණ වෙනස් මෝහයට මෝහය වෙනස් දෘෂ්ටියට ඔය විදිහට මේ හේතුඵල ධර්ම හැටියට මතුවෙන ධර්ම ගොඩේ එකින් එකට වෙනස් වූ ලක්ෂණයන්ගෙන් හැකියාවන්ගෙන් ශක්තියෙන් යොමු හැදිච්ච තිබෙන යුක්ත වෙච්ච මේ ධර්ම වෙන වෙන ධර්ම ටිකක් තියෙනවා. ඒ කියන්නේ වෙන වෙනම ශක්ති ටිකක් තියෙනවා. අපේ මේ මහත්මිය කියපු වචනේ වෙන වෙනම ශක්ති ටිකක් තියෙනවා. ඒ වෙන වෙනම ශක්ති තියෙන වෙන වෙනම ධර්මවල. ඉතින් මේ හිතේ තියෙන ශක්තිය නෑ චෛතසිකවල තියෙන ශක්තිය නෑ හිතේ. රූපවල තියෙන ශක්තිය හිතට නෑ හිතේ තියෙන ශක්තිය රූපවලට. ඉතින් මේ එක එක වෙනස් වෙනස් ශක්ති තිබෙන ධර්ම. ඒ වගේ වෙන වෙනම ශක්ති ටිකක් තමයි තියෙන්නේ. ඒ ටික ඇරුණාම වෙන එකක් නෑ සත්‍යයක් නෑ කියන තැනට එනවා.
ඒක තමයි කියන්නේ ඒ දැන් මේ පဋාණ පාඩම තුලින් කරගෙන යන්නේ ඒ වෙන වෙන ධර්ම මොනවාද වෙන වෙන ධර්ම වල තිබෙන්නා වූ ඒ වෙන ශක්ති මොනවාද කියලා තේරුම් කරලා දෙන සහ ඒ ශක්තිය තවත් ශක්තියකට නිකං ඒත්තුවක් එහෙම නැත්නම් බලපෑමක් උපකාරයක් දක්වන්නේ කෙසේද අන්නේ ටික තමයි මේ කියන්නේ. ඒ කියන්නේ එක ශක්තියක් තවක් ශක්තියකට බලපෑමක් කරනවා. ඒ කියන්නේ උපකාරය. සමහර හැම එකටම බෑ. දැන් මේකට එක ධර්මයක් තවත් එකට උපකාර කරනවා. හැබැයි තව හැම එකටම උපකාර කරන්න බෑ. ඒක එක පැත්තකට විතරයි. තව එකකට නොවෙන්න පුළුවන්. අන්න ඒ ශක්ති වෙන වෙනම කියලා දෙන හොයලා බලන මෙනෙහි කරන පාඩමක් තමයි මේ. ඒ විදිහට හිතාගත්තට කමක් නැහැ කියලා අපි මෛත්‍රිය මතක් කරනවා. තවත් එක්කෙනෙකුට මොන හරි තියෙනවා නම් කියන්න පුළුවන්. මේ ඒක එහෙම හිතන එක හොඳයි. තෙරුවන් සරණයි. පුරුම පින්සවනා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මම හිතන්නේ මේ ස්වාමීන් වහන්සේගේ මේ පැහැදිලි කිරීමත් ඒ වගේම මේ පဋාණ ධර්ම කොටස් ටික ගන්නකොටත් තේරිච්ච දෙයක් තමයි ස්වාමීන් වහන්සේ අපි අර මූලිකව ඉගෙනගත්ත අභිධර්ම කරුණු ගැන සිහි කිරීමක් මතක් කර ගැනීමක් මේ නිරන්තරයෙන්ම මේ ටිකේ මේ ඔකියා දෙන අතර සිද්ධ වුණා. ඒ වගේම ඒව කොයි ආකාරයෙන් විවිධ කෝණවලින් බලන්න කියලා දැන් උදාහරණයක් ඇටට ඉස්සලා ශ්‍රීමති මහත්මිය කිව්වා වගේ දැන් ධ්‍යාන පච්චය ගත්තොත් එහෙම ඥාන පච්චය කියන අපිට සාමාන්‍යයෙන් ධ්‍යාන කියලාට මතක් වෙන්නේ එක රූපී ධ්‍යාන එහෙමත් නැත්නම් අරූපී ධ්‍යාන වගේ දේවල්. නමුත් දැන් මෙතනදී මේ ඥාන කියන වචනයෙන් ඒකත් එක්ක තදින් බැස ගන්නවා එහෙමත් නැත්නම් අර දවල දානවා වගේ අර්ථවලින් විවිධ කෝණවලින් මේ චෛත්‍යික ධර්ම ටිකත් ඒ වගේම සිත් ගැනත් බලන්න අපිට අවස්ථාවක් ලැබුණා. ඒ කියන්නේ මේ ධර්මය තියෙන සම්පූර්ණම ඒ කියන්නේ අපි කිව්වොත් එහෙම වටපිටාවත් එක්කම ධර්ම කරුණු අවබෝධ කර ගැනීමට මේ දේශනා හරියට ඉවහල් වෙනවා කියන එක තමයි විශේෂයෙන් කියන්නේ. ඒ වගේම මේක නිතර පරිහරණය නොකළොත් ඒත් අපිට අමතක වීම වගේ දේවල් වෙනවා. ඒ නිසා මේ ධර්ම කාරණා මෙනෙහි කිරීම නිතර නිතර කරගසිය යුතුයි කියන සත්‍ය තමයි මට තේරෙන්නේ. මම මේක මට මතක් කරගන්නම්. මම නිතර මතක් කරගතිය යුතුයි නැත්නම් මේකේ තියෙන රසයත් ඒ වගේම මේකේ තියෙන වටිනාකමත් අමතක වෙනවායි කියලා. ඒ විදිහට තමයි හිතන්නේ ස්වාමීන් වහන්සේ. ඉතින් අපිට ගොඩාක් ධර්ම කරුණු විවිධ කෝණවලින් මතු කරලා ඒවා අපිට කලින් ඉගෙන ගත්ත මූලික කරුණුත් එක්ක ගලප ගන්න ලොකු පහසුවක් ඒ වගේම උපකාරයක් සිද්ධ වුණා ස්වාමීන් වහන්සේ. බොහොම හොඳයි මහත්තයා, බොහොම හොඳයි. ඒක එහෙම තමයි. නිතර නිතර කතා කරේ නැත්නම් ඒක අභාවයට යනවා. ඒක හැබැයි ඒ කියන්නේ ඒකට කාරණයක් තියෙනවා. ප්‍රත්‍යඥ හිත ලෝකයක් එක්ක ගැවසී ගත්ත හිත ගොඩාක් ලෝක සංකල්පයත් එක්ක ගැට ගැහි හිත හිතා ඒවත් එක්ක පැවතිච්ච හිත හරි ඉක්මනට ඒ පැත්තට ගොඩ වෙනවා. ඒ පැත්තට යටය. ඒ පැත්තට බර වෙනවා. අපිට අර ලෝක චින්තනයෙන් ලෝක සංකල්පනාවෙන් ලෝකයේ විදියට හිතන එකින් අයින් වෙලා ගැඹුරු විදියට හිතන එක හිතට අලුත්. ඒක කොච්චර රසයට ප්‍රණීත විදිහට හිතට දැනුණත් අර පුරුද්ද බලපානවා. ඒක නිසා ඒ ගැඹුරු ධර්මය නිතර කතා කරේ නැත්නම් හිතුවේ නැත්නම් එනෙහි කරේ නැත්නම් අර ලෝකයේ තිබෙන්නා වූ මට්ටමට ආයෙත් ගැලවිලා යනවා. ඒක නිසා නිතර කතා කළ යුතුයි. ඒක හරිය වටිනවා. අනිත් එක තමයි මේ ධර්ම අවදියක් අපේ හිතවල ඇති වෙනවා. ධර්මයේ පැත්තට හිත අවදි කරලා තියෙනවා. ඔය නිතර නිතර කතා කිරීම නිසා
බුදුරජාණන් වහන්සේ ඒ නිසාම අර මාත්‍රිකා 10ක් මේ කතා කරන්න මාත්‍රිකා 10ක් අනුමත කළා. ඒ අනුමත කරපු මාත්‍රිකා 10 එක තියෙනවනේ අල්පේච්ඡතාවය, සන්තුෂ්ඨිතාවය, පවිවේකතාවය, විරියාරම්භ සුබර ඊට පස්සේ අර තියෙනවනේ මේ සමාධිය සත් මේ සීලය සමාධි කතා ඔය විදිහට කතා 10ක් තියෙනවනේ. ඒ කතා 10ේ ඒ කතා 10ට මේක අන්තර්ගතයි. එතකොට එහෙම කතා කරපුට ඒ කතා කරන මොහොතෙත් කෙලස් නැති කරලා අපි ලෝක මට්ටමින් අයින් කරලා తాවකාලික හෝ විස්කම්බන ප්‍රහණයෙන් හරි හිත මේ නිවාගෙන සනසාගෙන අතෙන්ට අරගෙන යන. ඒක නිසා හරි වටිනවා. තවත් එකක් තමයි මේ මට මේ මහත්යව කියනකොට මතක් වුණේ දැන් අපි මේ දැන් ඔය අර ඉස්සෙල්ලා අර මහත්මියකු කිව්වා මේ මරණයක් වෙලා ලංකාවට එහෙම යන්න සිද්ධ වුණා කියලා. එතකොට එහෙම සිද්ධ වෙනවා. දැන් කාගේ හරි අම්මා තාත්තා නැති වුණොත් එහෙම මේ ඒ අම්මා තාත්තා මරණයට ඇත්ත වශයෙන්ම යනවා. මෙන්න මෙහෙම සිද්ධියක් වුණා. එක පවුලක මේ තියුමේ අන්තරා වුණා වෙන රටක අන්තරා වෙලා මේ ඊට පස්සේ ඒ මරණය ශ්‍රී ලංකාවට අරගෙන ගියා. ඉතින් මේ අරගෙන ගිහිල්ලා ඒක තමයි කටයුතු කරේ. මේක දිහා හොඳට බැලුවයින් පස්සේ සමහර අයගේ අම්මා පිටරට අන්තරා වෙනවා ලංකාවට අරගෙන යනවා. ලංකාවේ ඒ අවසාන කටයුතු දක් කරනවා. ඊට පස්සේ අම්මා ඒ දේහය කො දවනවා එහෙම නැත්නම් භූම දානය කරනවා. එතකොට දැන් මේ මව් ගුණ කියලා જાතිය කතා කරන මව් ගුණ පිය ගුණ ඇත්තට මේ අම්මා කියලා කියන්නේ මේ අම්මා කියලා කියන්නේ මොකද්ද? ඇයි මෙච්චර මේ බුදුරජාණන් වහන්සේ මේ විදිහට අනුමත කරේ වඳින්ට පුදන්ට සලකන්ට බනින්න එපා ගහන්න එපා දොස් කියන්න එපා ඒ විදිහට එහෙම විතර බුදුරජාණන් වහන්සේ මේ එහෙම කියලා තියෙන්නේ අද කාලේ ඒ මව් ගුණ එහෙම කියන්නේ මේ විතර මොකද්ද කියලා බැලුවම අපි මොකටද මේ සලකන්නේ මේ පිට වගේම අතක් පයක් ඔළුවක් හිසක් කටක් බඩක් තිබෙන ශරීරයක් නේ. ඇත්තට බැලුවම එහෙම පංචස්කන්ධයක් නේ. එතකොට මේකට සමානයිනේ සාමාන්‍ය කෙනෙකුගේ මේ සමානයිනේ රූප වශයෙන් බැලුවම කන්නේ මේ තිබෙනා වූ මාළු දේවල්. එතකොට මේ ඇයි එතෙන්ට විශේෂත්වයක් මොන අංගෙන්ද? ආන්න එතෙන්ට එනකොට ප්‍රශ්නයක් හිටනවා අපිට. ඇත්තටම මේ යම්කිසි මාත්‍රුත්වය කියලා කියන්නේ සිතක් චෛතසික ධර්ම ගුණයක් මේ අමුතු විදිහකට ගුණයක් ඉලිප්පුවාගෙන ක්‍රියාත්මක වෙනවා අපිට අපේ මේ ජීවිතේට අපේ ඇහැට කනට නාසයට මේ ආයතන වලට මේ පංචස්කන්ධයට මේ ආයතන ටිකට වෙන පංචස්කන්ධයක් ආයතන ටිකක් අමුතු විදිහට ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රියාත්මක වීමේදී මේ චෛතසික ධර්ම දෙක කරුණාව මව් ගුණය කියලා ගත්තයින් පස්සේ ඔතන තියෙනවා කරුණාව කියන චෛතසිකේ. කරුණාව කියන චෛතසිකේ පුදුම විදිහට අපිට වෙනත් කෙනෙක්ගේ නැති කරුණා චෛතසික වෙනත් තැනක ක්‍රියාත්මක නොවන කරුණ විදිහට මේ කරුණා චෛතසිකය අපිට අම්මා වූ පංචස්කන්ධයේ ක්‍රියාත්මක වෙනවා. ඒක නිසා අපි අම්මට වඳිනවා කියන්නේ තාත්තට වඳිනවා කියලා කියන්නේ ඔය කරුණාව. ඔය කියනා වූ මෘදු ගුණයට, ඔය චෛතසිකයට, ඔය චෛතසිකේ තමයි අපි ලොකු කරලා අර මේ රූපය වටකර අපි හිතාගන්නේ ඔය මයි කරුණා ගුණය, මෛත්‍රී ගුණය, මුදිතා ගුණය, උපේක්ෂා ගුණය ඒ වාගේම නිර්ලෝභී ගුණය. ඔය ටික තමයි ඔය මේ ඔය මාතෘත්වයේ හැටියට සලකගන්න.
ඒ අම්මගේ අම්මගේ අත් දෙක පා දෙක ඇස් දෙක කන් දෙක හිස මේ ශරීරයේ ඔක්කොම දරුවෙක් හැටියට සලකන්නා වූ පංචස්කන්ධයේ වෙනුවෙන් අර කරුණාව කියන එක අමුතුම විදිහට බහැගෙන යනවා. ඒක නිසා අපි මේ ඇත්ත වශයෙන්ම අම්මා කියලා ගන්නකොට කොතෙන්ද අපි වඳින්නේ? මොකටද වඳින්නේ කියලා ගත්තයින් පස්සේ ඇත්තටම වඳින්නේ අර ගුණයටයි. ඒක නිසා මේ ඒ කරුණා ගුණය, මෛත්‍රී ගුණය ඒවට තමයි අපි හිතේ අන්න එතකොට මේ ඔය මේ 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 පဋාණ ධර්ම වල කියාගෙන යනකොට ඇත්ත වශයෙන්ම අම්මල තාත්තලා නැහෙනි. අම්ම කෙනෙක් ගැන කතා කරන්නෙත් නැහැ, තාත්තා කෙනෙක් ගැන කතා කරන්නෙත් නැහැ. හැබැයි ಗುಣ ස්වභාව ටිකක් විතරක් කතා කරනවා. එතකොට මේ පဋාණි අම්මට තාත්තට යොදන්න බැරිද කියන ප්‍රශ්නයක් එනවා. ඇයි මේ පဋාණි කියන තැන අම්මා තාත්තා නැද්ද? එහෙම නැත්නම් පဋාණි කියන එක අම්මා තාත්තා ගාවට ගෙනියන්න බැරිද? නැහැ, පුළුවන්. පුළුවන්. හැබැයි යන්නේ වෙන විදිහකට. ඒක නිසා ඒ පොඩියට කඩලා ගත්තාන් පස්සේ අවසානයේදී ඇත්ත වශයෙන්ම මාතෘත්වයේ පීතෘත්වයේ කියලා කියන්නේ මේ කරුණා ගුණය, මෛත්‍රී ගුණය, ඊට පස්සේ ඉරිසියාව නැති මුත්තා ගුණය, ඒ වගේම අකම්පිත කොහේ පැත්තට පෙරලෙන්නේ නැති උපේක්ෂා ගුණය, පරිත්‍යාග අලෝභීචේ අලෝභ චෛතසිකය, ඔන්න ඔය වගේ කුසල චෛතසික ටික තමයි අපිට මහත්තුරුත් හැටියට ඉදිරිපත් වෙන්නේ. ඇත්තටම ලෝකේ කතා කරනකොට ඔය වගේ. දැන් මේ කියන මේ පဋාණිය කතා කරන චෛතසික ධර්ම, චිත්ත ධර්ම, රූප ධර්ම ඔය මණ්ඩලයක් වගේ එක පොදියට ඒ ධර්ම ටික එකිනෙකාට උදව්පකාර කර කර පවතිනවා. ඒක ගලවලා ලිහලා ඒ වගේ ಗುಣ මේ හොඳට හිතන ඒ වගේ තනිකර ඒ කියන්නේ ඉන්ඩිවිජුවල් ක්වොලිටිස් ඇස්පෙක්ට්ස් ඉතින් තනි තනි පෞද්ගලික ಗುಣ ලක්ෂණ හොඳට මේ දැනගන්න හිත යොදන එක වෙන වැඩක් තමයි මේකෙන් අපේ මේ පဋාණ සාකච්ඡා තුළින් සිද්ධ වෙන්නේ. ඒ විදිහට තමයි බුදුරජාණන් වහන්සේගේ ඔය දේශනාව සරියුත් ස්වාමීන් වහන්සේ විස්තර කරලා තියෙනවා. අනිත් එක තව එකක් මතක තියාගන්න ඕනේ. එක ධර්මයක තිබෙනවා මේ හැකියාවල් ගොඩක්. සමහර වෙලාවෙ දෙකක් තියෙනවා, සමහර වෙලාවෙ තුනක් තියෙනවා, සමහර වෙලාවෙ හතර පහක් තියෙනවා. ඒ වගේ මේ ගුණ හැකියාවල් ගොඩක් තියෙනවා. මේ ඒවත් අපි හොඳට තේරුම් ගන්නට මහන්සි ගන්න ඕනේ. ඒකට උදාහරණයක් ඇහිලා කියන්න පුළුවන් අර තියෙනවනේ මේ ප්‍රඥාව ගැන බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවනේ මේ සූත්‍රයක තියෙනවා, පළවෙනි සූත්‍රයේම තියෙනවා ප්‍රඥාවේ හැකියාවල් ගානක්. ඒ තමයි ධම්මචක්කපවත්තන සූත්‍රයේ තියෙන චක්කුං උදපාදි, ඥානං උදපාදි, පඤ්ඤා උදපාදි, විද්‍යා උදපාදි, ආලෝක උදපාදි. බලන්න වචන කීපයකින් එකම ධර්මයේ එකම ප්‍රඥාවේ හැඩතල කීපයක් ලක්ෂණ ලක්ෂණ ටිකක් දේශනා කරලා තියෙනවා. ඔය ඔක්කොම ටික තියෙන්නේ එකම ධර්මයේ. ඒ වගේ අපි ප්‍රාර්ථනා කරනවා බොහෝ මෛත්‍රී හැම එක්කිනාටම ඔය එක ධර්මයක තිබෙන ප්‍රත්‍ය හැකියාව ලක්ෂණ ටික ප්‍රධාන ලක්ෂණයයි තවත් ඒකට ඈඳලා තිබෙනා වූ ගුණ ටිකයි මේ දැකගන්න දැනගන්න හොඳට ශක්තිය හදාගන්න මේ සාකච්ඡාව තුළින් තවත් පොඩි උදව්වක් කරන්න මාර්ග හිතව බලන්නකො. මාර්ග හිත ගැන මාර්ග හිතට කරුණු දෙකක් කියනවනේ. බලන්න මාර්ග හිත ගැන කියනවා එකක් කියනවා පළවෙනි මාර්ග හිතින් කෙලෙස් තුනක් කපනවා කියලා. පළවෙනි මාර්ග හිතින් සක්කාය දිට්ඨිය, විචාර, සීලබ්බත පරාමාස කියන ඒ ධර්මතා තුන නැති කරලා විනාශ කරලා කපලා සම්පූර්ණ විනාශ කරනවා කියලා කියනවා. ඔය හැකියාව එකේ තියෙනවා. එහෙම කියනවනේ. ආය අනිත් පැත්තට හිතලා බලන්න. ඒ කියන්නේ සෝවාන් මාර්ගසීතට අරමුණු වෙන්නේ මොකද්ද? ඔය කෙලෙස් කපන එකද අරමුණු වෙන්නේ? ඒක ක්ලේශයක්වත් අරමුණු වෙනවද? සක්කාය දිට්ඨිය අරමුණු වෙනවද?
ඊට පස්සේ සීලබ්බත පරාමාසය අරමුණු වෙනවද? විචිකිච්ඡාව අරමුණු වෙනවද? නැහැ. ඔය තුනෙන් එකක්වත් අරමුණු වෙන්නේ නැහැ මාර්ගසිතට. මාර්ගසිතට අරමුණු වෙන්නේ අසංකත ධාතුව නම් වූ නිර්වාණ ධාතුව එක විදිහකට අරමුණු වෙනවා. දැන් බලන්න දෙක එක තැනනේ තියෙන්නේ. කෙලස් කැපීමේ හැකියාවක් තිබෙනවා, නිවන් දැකීමේ හැකියාවක් වෙන එක තැන. ඒක නිසා එක ධර්මයක තිබෙනවා පුදුම විදිහේ මේ ආනුභාව සම්පන්න ලක්ෂණ හැකියාවල්. ඒවත් අපි තේරුම් ගන්නට ඕනේ මේ කතාවේදී. එතකොට අපිට ධර්මයේ තේරුම් ගන්න ලේසි. සමහර වෙලාවට බුදුරජාන් වහන්සේ ඔය ධර්ම හතර පහක් තියෙන තැනක එක ගුණයක් එක්කෙනෙකුට දේශනා කරනවා. ඒකම තව තැනක ගිහිල්ලා ඒක ඊළඟ ගුණේ තව එක්කෙනෙකුට දේශනා කරනවා. එකම ධර්මය. ආන ඒ වගේ තියෙනවා. මේකත් මම මේ මතක් කරේ මේ පින්වතුන්ගේ මේ කරගෙන යන මේ පဋාණ සාකච්ඡාවට, පဋාණ ධර්ම අහුලන මේ වැඩේට හිතන්ට උපකාර වන ධර්ම කොටසක් හැටියට. තේරුවන් සරණයි. තේරුවන් සම්මයි ස්වාමීන් වහන්සේ. මම හිතනවා එහෙමනම් අපි ඉදිරියට මෙතන යන ස්වාමීන් වහන්සේ කොහොමද ඔබ වහන්සේ බලාපොරොත්තු වෙන්නේ? හොඳයි. අද ආරම්භයක් හැටියට මේක මේ පටන් ගත්තේ. මේ කියන්නේ නැවත ආරම්භ කිරීමක් හැටියට අපිට තව ප්‍රත්‍ය ධර්ම හතරක් ගැන සාකච්ඡා කරන්න තියෙනවා. එතකොට ඒ සාකච්ඡා කරන්න යන ප්‍රත්‍ය ධර්ම හතරෙන් පොඩි ආරම්භක පොඩි කොටසක් කියලා අපි අදට අවසන් කරමු. ඒ තමයි අපිට කතා කරන්න තිබෙන්නේ ප්‍රත්‍ය ධර්ම වල අත්‍යප්‍රත්‍ය. තව තියෙන හතරක් අත්‍යප්‍රත්‍ය, නත්‍යප්‍රත්‍යය, විගත ප්‍රත්‍ය, අවිගත ප්‍රත්‍ය කියලා ප්‍රත්‍ය ධර්ම හතරක්. ඒ ප්‍රත්‍ය අපි මේ 21 වෙනි ප්‍රත්‍ය තමයි අත්‍යප්‍රත්‍ය. ඒක කියන්නේ පාලි භාෂාවෙන් අත්‍ය කියලා කියන්නේ තියෙනවා කියන එක. අත්‍ය කියලා කියන්නේ තියෙනවා කියන එක. එහෙම නැත්නම් පවතිනවා. විද්‍යාමානයි. දැනට දැනට ලයි තියෙනවා කියන එක තමයි අත්‍ය කියලා කියන්නේ. මේ තියෙනවා කියන එක මේ විදිහට හිතාගන්න. දැන් තියෙනවා කියන දේ මෙතන කතා කරන්නේ ඔය තියෙනවනේ හැම ධර්මයක්ම උපදිනවා තියෙනවා නැති වෙනවා කියලා. උපාදයයි තිතියයි භංගයයි කියලා තියෙනවා. ඊට පස්සේ උපාදේ තිතියේ භංගය කියන එක එන් අයින් වෙච්ච ගමන් ඒක නැහැ. උපාද තිති භංග කියනා වූ තැන බොහෝම සියුම් තැනක්. ඒ හරියේ තියෙනවද? අන්න එතන තමයි තියෙනවා කියලා ගණන් ගන්න. එතකොට මේ උපාද තිති භංග කියන අවස්ථාවට පත් උනාම යම තියෙනවා කියලා ගන්න. දැන් අපිට ওই වටපිටාවේ පේනවනේ දේවල්. ඔය පේන්නේ උපාද තිති භංග අවස්ථාවේ තියෙන ටික විතරයි. උපා ඉස්සෙල්ලා තිබිච්ච ටික දැන් පේන්නේ. ඒ කියන්නේ උපාද තිති භංග අවස්ථාවෙන් භංගෙන් බිදලා ගිහිල්ලා. එතකොට දැනට අපි හතර වටේම බැලුවොත් එහෙම උපාද තිති භංගය කියනවෝ ඒකේ දැනට ඒ අවස්ථා තුනේ වැඩ කරන්නා වූ ක්‍රියාත්මක වෙන්නා වූ ටික තමයි අපිට තියෙන්නේ. ඒක නිසා මෙතන තියෙනවායි කියලා කියන්නේ මේ අවස්ථා තුනට එන්නා වූ ධර්ම. ඊළඟට ඒ ධර්ම, ඒ කියන්නේ උපාදය, තිතිය, භංගය කියන ඒවට එන්නෙම හේතුඵල ධර්ම යටතේ ඉනේ ඔය. හිත කියන එක උපාද තිති භංග වලට එනවා. එතකොට චෛතසික ධර්ම උපාද තිති භංග වලට එනවා. රූපත් උපාදිතිති භංග වලට එනවා. මේ ධර්මතා විතරයි උපාදිතිති භංග වශයෙන් කතා කරන්න පුළුවන්කම තියෙන්නේ. නිවන බෑ. නිවන උපාදිතිති භංග වලට එන්නේ නැහැ. එතකොට නැති එකක් තවත් එකකට උදව් කරන්න බෑනේ. එතකොට යමක් දැන් මැරිච්ච මිනිසෙකුට බෑනේ ඉන්න මිනිසෙකුට උදව් කරන්න. ඒ මිනිසයා ජීවතුන් අතර ඉන්නකොටනේ කරන්න පුළුවන්කම තියෙන්නේ. මරුණෙන් පස්සේ බෑනේ. යම් කිසි මිනිසෙක් ඉපදිලා නැත්නම් ඉපදිලා නැති මිනිසයාටත් බෑම කෙනෙකුට උදව් කරන්න. ඒතු ඉපදිලා නැහනේ. යම් කිසි මිනිසෙක් ඉපදිලා තියෙනවා මැරිලා නැහැ. ආන්න ඒ අතරනේ තවත් එක්කෙනෙකුට උදව්වක් කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේ මේ සියුම්ම පවතිනා වූ ධර්මයක් තවත් ධර්මයකට
උදව්වක් උපකාරයක් කරන්න පුළුවන්කම තියෙන්නේ ඒක පවතින වෙලාවේ විතරයි ඒ කියන්නේ මේ තියෙන වෙලාවේ විතරයි තියෙන වෙන වෙලාවේ තමයි උදව්ව අනිත් කෙනාට උපකාරයක් කරන්න පුළුවන්කම තියෙන්නේ මැරිලා නැහැ ඉපදුනාට පස්සේ ඒක දිහා කියනවා යම් කිසි දෙයක් තිබීම තවත් ඒකට උදව්වක් උපකාරයක් ය කියලා යම් කිසි දෙයක් තිබීම යම් කිසි දෙයක් හට ගැනීම තවත් ඒකට උදව් වෙන උපකාර වෙන ශක්තියක් එතන තියෙනවා අන්න ඒකට කියනවා තියෙන බව අනිත්‍යයකට උදව් වෙනවා විද්‍යාමාන බව අනිත්‍යයකට උදව් වෙනවා දැන් මේ අපි ඕලාරික ගොරෝසු උදව් උපහරණ උදාහරණයක් ගත්තොත් ගහක අතු තියෙනවා ගහක අතු තියෙන්නේ හඳ තියෙන නිසා ඊළඟට ගහක කොළ තියෙනවා කොළ තියෙන්නේ අතු තියෙන නිසා අතු නැත්තම් කොළ වලට කොළ හැදෙන්න බෑ ඒ වගේම තමයි ගහක මල් තියෙනවා මල් හැදෙන්නේ අර රිකිලි පුංචි දළු තියෙන නිසා අතු තියෙන නිසා යමක් තවත් එක ඇතිවීමට යමක් තවත් එක උපකාරයෙන් වැඩිවීමට උදව් වෙනවා නම් යමක් ආන්නයකට කියනවා තියෙන භවෙන් ඇති භවෙන් විද්‍යාමාන භවෙන් උදව්වක් උපකාරයක් වෙනවා කියලා. දැන් මේක හිතේ තියාගන්න. මේක හැබැයි ගැඹීර ධර්මයක්. මේක ගැන ගොඩාක් මේකේ ඔය කියනවා මේ අතිප්‍රත්‍ය ගැන කතා කරනකොට රූප ගැන වෙනමම ස්කන්ධ මේ කතා කරන්න ඕනේ. ඒවා ඔවුනොවුන්ට ඇති වෙන අතිභාවයෙන් ප්‍රති වෙන කාලේ මහා මූහත ධර්ම පිළිබඳව ඊට පස්සේ ඒකේ අර නිදේශ වාරයේ තියෙන හරිය ගොඩක් දිගට තියෙනවා ඊට පස්සේ ආයතන වශයෙන් සහ ගෝචර ධර්ම වශයෙන් තියෙනවා අපි ඒක ඊළඟ අවස්ථාවේදී අපි කතා කරමු ඉතින් අතිප්‍රත්‍ය ඇති වෙන්නේ කොහොමද කියලා ඉතින් මේක ආරම්භයක් හැටියට මම මේ අද ගත්තේ තවත් ඒකේ තියෙනවා කොටස් බලන්න ආකාර හතක් විස්තර කරන අපි ඉස්සෙල්ලා කතා කරපු මේ ප්‍රත්‍ය ධර්ම එක්කාසු කරලා ඒකත් ලං කරගෙන තමයි මේකට කියන්න ඕනකම තියෙන්නේ. ඒකේ ගුණය මේකට ඇදලා ගන්න සිද්ධ වෙනවා. ඊළඟට අපි මේ රූප ධර්ම පිළිබඳව චෛතසික චිත්ත චෛතසික ධර්ම පිළිබඳව අපි ඉස්සරහදී අපි කතා කරමු. ඉතින් මම හිතනවා මේ ආරම්භය ඉතාමත් හොඳ ආරම්භයක්. ඒ වගේම අපි අර මහත්මිය කිව්වා මේ මාර්ගප්‍රත්‍ය පිළිබඳව කියන්න ඕනේ කියලා මම අපි ඒකත් වෙනමම අරගෙන තව ටිකක් වැඩියෙන් විස්තර ඇතුව කතා කරමු. අපි හැම දිනාටම ඉතින් මේ වෙලාවේදී ධර්මාවබෝධයේ නිර්වාණාවබෝධයේ වේවා කියලා මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා. අද අපි ආරම්භයක් හැටියට මෙහෙම පටන් ගත්ත එක හොඳයි කියලා කරුණාවෙන් සිහිපත් කරනවා. අප්‍රමාණිකෙන් ස්වාමීන් වහන්සේ මම හිතනවා ස්වාමීන් වහන්සේ අපිට පසුගිය අවුරුදු පුරාම වගේ මේ පဋාණ ප්‍රකරණ දේශනා මත් කරලා දුන්නා. ඒ වගේම අපිට වාග්යක් ලැබුණා ස්වාමීන් වහන්සේගේ සජීවී වැඩසටහන් වලට සම්බන්ධ වෙන්නත් සිඩ්නි නගරයේ පැවැත්වුවා. ඒ වගේම ඕස්ට්‍රේලියානු සංචාරයත් මම හිතනවා ඉතාමත්ම බොහෝ දිනකට ප්‍රයෝජන වස්තු දෙයක් කියලා බොහෝ දිනේ ප්‍රයෝජන ගත්තා. ඉතින් ස්වාමීන් වහන්සේ වාග්යෙත් ඉතාමත්ම පිංක් අපි පුණ්‍යානුමෝදනා කරන අපිත් වාග්යවන්තයි කියලා අපි කල්පනා ස්වාමීන් වහන්සේ එහෙනම් අද දවසේ දස මහත්මයා සම්බන්ධ විය නොහැකි බව අපිට දන්ව අයවා තිබුණා පවුලේ මරණයක් සම්බන්ධයෙන්. මේ ඒ නිසා ස්වාමීන් වහන්සේ අද සම්බන්ධ වෙන්න නැහැ කිව්වා. එතුමාටත් අපි බොහොම පින් දෙනවා මේ සාකච්ඡා මණ්ඩපය අපිට සකස් කරලා දීලා ස්වාමීන් වහන්සේලා හඳුන්වලා දීලා ඒ කරන ලද සේවාවට. එහෙමනම් ස්වාමීන් වහන්සේ අපි තාමත්ම කෘතඥ පූර්වක ඔබ වහන්සේගේ පාද නමස්කාර කර පුණ්‍යානුමෝදනා කරනවා අද දේශනාවටත් ඒ වගේම මේ තාක් කාලයක් අපිට දැක්කපු අනුග්‍රහයටත්. ඉතින් මේ වර්ෂයේදීත් ඔබ වහන්සේගේ අනුග්‍රහය අපිට දිගටම ලැබේ කියන බලාපොරොත්තු වෙනොත් අද සාකච්ඡාව සම්බන්ධයෙන් පුණ්‍යානුමෝදනා කරමින් නැවත වරක් ඔබ වහන්සේට යොමු වෙනවා. අද දේශනාව නැත්නම් සාකච්ඡාව නිමාවට පත් වෙන ලෙසට අපි ලබන 15 වෙනිදා හමු වන බලාපොරොත්තු වෙන ස්වාමීනාථ තෙරුවන් සරණයි. හොඳයි, හැම දිනාටම තෙරුවන් සරණයි. යහපතක් සැනසෙල්ලක් වේවා. අද ඉතින් අපි 2018 අවුරුද්දට නැවත ධර්ම සාකච්ඡාව ආරම්භ කිරීම වශයෙන් මේ කාලය ගත්තේ. ඉතින් අපි පින්වත් ජයන්ත මහත්මයා මතක් කරපු විදිහටම
අපි අපේ පින්වත් හැම දෙනාටම ධර්මාභෝධේ නිර්වාණාභෝධේ වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරන විශේෂයෙන්ම අපේ ලලිත් දඩුවත් මහත්මයාට ඒ වගේ මහත්මයාගේ පෞද්ගලික හැම දෙනාටමත් නිදුක් නිරෝගී දීර්ඝාස වේවා එතුමා තමයි ඉතින් මේ වැඩේ ඉතින් මේ විදිහට මේ ආරම්භ කරලා ලෝකෙ වටේ ඉන්න ආව සත්පුරුෂ අය එකතු කරගෙන මේ වැඩසටහන කරගෙන ආවේ අපි ඒකේ කොටස් කාර්ය වුණා පසු කාලීනව ඉතින් මේ මහත්මයාටත් නිදුක් නිරෝගී දීර්ඝාස වේවා ධර්මාභෝධේ වේවා අපේ ඉතින් පින්වත් ජයන්ත රත්නායක මහත්මයා කල්යාණ මිත්‍රත්වයෙන් ඉදිරිපත් කළා එතුමා වෙනුවෙන් සෑම දෙනා වෙනුවෙන් ඉතින් අපිටත් කතා කරලා ඉතින් මේ වැඩසටහන අපි පටන් ගමු කියලා ඉතින් මේ කාලය යොදාගත්තා ඉතින් අපේ ජයන්ත මහත්මයාගේ කල්යාණ මිත්‍රත්වයේ සහ ඒ වගේම ඒ අනිත් අය එකතු කරගෙන මේ ධර්මයේ බෙදා දෙන්න තියෙන උද්‍යෝගමත් බව අපි බොහෝ මෛත්‍රියෙන් අගය කරනවා ඒ වගේම අපේ අනිත් මහත්ම මහත්මිය සෑම දෙනාටමත් සෙත් පතනවා ඉතින් කල්‍යාණ මිත්‍රයන්ගේ හිත එක්කාසුක තවත් අවස්ථාවක් තමයි මේ. ඒ නිසා මේ ධර්මයේ තවත් හොඳින් තේරුම් අරගෙන ඒ වාගේම කෙලසුන් නසාගෙන ඒ පරම ශාන්ත වූ ගාම්භීර වූ නිර්වාණ ධාතු අවබෝධ කරගෙන සෑම දිනාටම නිවනින් සැනසින් ලැබේවා. ඒ වාගේම සෑම දිනාටම නිවන් පිණිස මේ මහා අනර්ග මාර්ගයේ වැඩීමක් වේවා. අපි සෑම දිනාටම සංසාර දුකින් මිදලා නිවනින් සැනසී ඒ බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා අවබෝධ කරගත්ත නිවනින් නිවනට ගමන් කරලා නිවන අවබෝධ කරන උන්වහන්සේලාට සමානව ඒ විඳින්නා වූ ධර්මයේ විඳින්ට හැකි වේවා සෑම දිනාගම හිත් නිවනින්ම නිවිේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා සෑම දිනාටම තෙරුවන් සරණයි.